ප්‍රධාන ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් ලබන 18 සහ 19 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා. මහනුවරදී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා මේ බව සඳහන් කළා. විවිධ අවස්ථාවන් රාජ්‍ය සේ වැටුප් කළමනාකරණය කරත් ගුරු විදුහල් පුතුරුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳව සමාලෝචනය කරන්න කිසිම රජයක් මේ වෙනතුරු කටයුතු කළා නැහැ. විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹිලා තියෙනවා. මේ සඳහා සාධාරණ ඉස්තුමක් ලබා දෙන්නට පාලනය කරපු කිසිම රජයක් කටයුතු කරන්න ඉදිරිපත් වෙලා නැහැ. ඒ අනුව වසර 22 BC පෙරේරා වැටුප් විෂමතාව ඉවත් කිරීම, අධ්‍යාපනය සඳහා දළදේශීය නිෂ්පාදනයෙන් 6% වෙන් කිරීම, 2016 වර්ෂයේ සිට සමස්ත රාජ්‍ය සේවයට අහිමි කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත රාජ්‍ය සේවය සඳහා ලබා දීම සහ දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම කාර්යයට බාධාකාරී වන ලෙස ගුරුවරුන් මත පටවා ඇති අනවශ්‍ය කොළපිරවිල්ල ඉවත් කිරීම කියන ප්‍රධාන ඉල්ලීම් හතර මුල් කරගෙන ජූලි මාසේ 18-19 යන දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළමෙන්නට. මේ දින 14 ඇතුළත විධිමත් සාකච්ඡාවක් අධ්‍යාපන ඇමතුමා ලබා දෙනවා නම් නිශ්චිත කාල රාමුවක් ඇතුළත අවශ්‍ය වැඳියත් වීම කරනවා නම් මෙය අකුලා ගන්න අපි සූදානම්. ඒ හැර රජයේ කිසිදු ප්‍රතිචාරයක් ලබා දෙන්නේ නැත්නම් 18-19 ක්‍රියාමාර්ග අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. දිවයිනේ පාසල් දසදහසකට වැඩි ගුරුවරු 250,000කට ආසන්න ප්‍රමාණයක විදුහල්පතිවරු මේ සියලු දෙනා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග එකතු වෙනවා.